උත්සාහවන්තයා ජයගනී කියන්නේ අපි කවුරුත් දන්න කියමනක්. වර්තමානයේ වෙද්දී අපි භාවිතා කරන බොහෝ දේවල් නිර්මාණය වෙලා තිබෙන්නේ මෙන්න මේ වගේ උත්සාහවන්තයින් නිසා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ සීමාවන් රාශියකින් වට වෙලා. හැබැයි හැමෝටම කරන්න බැරි බොහෝ දෙනා කරන්නවත් උත්සාහ නොකරන දේවල් කරන මිනිස්සුත් මේ ලෝකේ සුළු වශයෙන් ඉන්නවා. ඒ සඳහා ගරු කිරීමක් වශයෙන් ඔවුන් වෙනුවෙන් ස්ථාපනය වුණු පොතක් තමයි ගිනස් වාර්තා පොත කියලා කියන්නේ. වසර ගණනාවක් පුරාවට මේ ගිනස් වාර්තා පොතේ විවිධ පිස්සු හැදෙන විකාර වාර්තා සටහන් වෙලා තිබෙනවා. ඉතින් මේ අතරින් ටිකක් අමුතු වාර්තා 8ක් ගැනයි අද අපි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අනම්මනම් අපිව subscribe කරන්න. ලෝකයේ මෙතෙක්කල් සිද්ධ කරපු පුදුම හිතෙන වාර්තා 8ක් ගැන ඔබට දැනගන්න පුළුවන් වීඩියෝවේ අවසානය දක්වා රැඳුනොත්. අංකාට ශරීරයේ වැඩිම සිදුරු තිබෙන පුද්ගලයා. සමහරුන්ට කනක් විදිනවා කියන්නේ පීඩාවට පත් වෙන දෙයක්. මේ වගේ තත්වයක් තියෙද්දි ශරීරයේ සෑම තැනකම සිදුරු කරනවා කියන්නේ කොහොමටවත් කරන්න බැරි දෙයක්. මේ ඉන්නේ ජර්මනියේ ඩෝට්මන් නගරයේ ජීවත් වන රොල්ෆ් බුක්හොල්ෆ් කියන පුද්ගලයා. මොහුගේ ශරීරයේ පුරාවට විවිධ වර්ගයේ මුදු 453ක් අමුණා තිබෙන අතර ලෝකයේ ජීවත් වන ශරීරයේ වැඩියෙන්ම සිදුරු කළ පුද්ගලයා වශයෙන් මොහුට ගිනස් වාර්තාවක් පවා හිමි වුණා. බැලූ බැලමට නම් පේන්නේ මොහුගේ සිදුරු වලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ හිස හා මූණ කොටසේ කියලා. නමුත් අපි දැක්ක විදිය වැරදි. රොල්ෆ්ගේ තොල්වල හා අවට සිදුරු 94ක්, ඇස්සවට සිදුරු 25ක්, නාසයේ 8ක් සිදුරු කරලා තිබෙනවා. වැඩිම සිදුරු ගණනක් තිබෙන්නේ ඔහුගේ රහස්‍ය ප්‍රදේශයේ වන අතර. එහි සිදුරු 278ක් නිර්මාණය කරලා තිබෙනවා. තවද ඔහුගේ ශරීරයේ පුරාවටම පච්ච කොටා තිබීමත් විශේෂත්වයක් වෙනවා. අංක 7 දිගම ස්කී පැනීම. හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩාවයි ස්කීන් කියලා කියන්නේ. මේ සඳහා විශාල තරඟ පවා තිබෙනවා. මේ විදිහට 2017 දී තිබ්බ තරඟයකදී මෙතෙක් ලෝකයේ දිගම ස්කී පැනීම වාර්තා වුණා. මීට කලින් 2015 අවුරුද්දේදී ඇන්ඩර්ස් ෆෙනමෙල් කියන පුද්ගලයා විසින් මීටර 251.5ක වාර්තාවක් පිහිටෙව්වා. කෙසේ වෙතත් 2017 මාර්තු 18 වෙනිදා රොබර්ට් ජොහන්සන් කියන පුද්ගලයා විසින් මීටර 252ක් දුර පිම්මක් සමග එම වාර්තාව බිඳහෙලා දැමුවා. නමුත් විශේෂම කාරණාව වෙන්නේ ඊට පසු දිනම තවත් පුද්ගලයෙක් විසින් ඔහුගේ එම වාර්තාව බිඳහෙලා දැමීම. ඒ ඕස්ට්‍රේලියානු ලෝක ශූරයෙක් වන ස්ටෙෆාන් ක්‍රාෆ්ට්ගේ ඇදහිය නොහැකි මීටර 253.5ක පිම්ම වන අතර මෙතෙක්කල් ලෝකයේ දිගම ස්කී පැනීම වෙන්නෙත් මේක. මේ පෙරලිකාර ජයග්‍රහණය සිද්ධ වුණේ නෝර්වේවල පැවති 29 වන FIS ස්කී පැනීම් ලෝක කුසලාන තරඟයේදී. නමුත් ක්‍රාෆ්ට්ගේ කණ්ඩායමට තරඟයේ පළමු ස්ථානය ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. හාස්‍යට කරුණක් වෙමින් තරඟයේ පළමු ස්ථානය ලබා ගන්න පුළුවන් වුණේ ඊට පෙරදින වාර්තාව පිහිට වූ පුද්ගලයාගේ කණ්ඩායමට. අංක 6 විනාඩි 3කින් වැඩිම ඩෝනට් ප්‍රමාණයක් කෑම. ආහාර සම්බන්ධයෙන් නම් ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා සියල්ලක්ම බොහෝ දුරට සරලයි. මම අදහස් කළේ විනාඩි 3ක් ඇතුළත වැඩිම කුකුල් මස් ප්‍රමාණයක් ආහාරයට ගැනීම වගේ දේවල් ඕන කෙනෙක් කරයි. හැබැයි තොල් තෙමන්නේ නැතුව පවුඩර් ඩෝනට් කනවා කියන්නේ ලේසි පහසු ක්‍රියාවක් නෙවෙයි. කෙසේ වෙතත් විනාඩි 3ක් ඇතුළත මීට වඩා ඩෝනට් ප්‍රමාණයක් ආහාරයට ගන්න පුළුවන් නම් ඔබට තවමත් අවස්ථාව තිබෙනවා. ඩෝනට් ආහාරයට ගැනීම සහජයෙන්ම අපහසු ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසාම මේක ටිකක් අභියෝගාත්මක කරන්න අතිරේක රීතියකුත් එකතු කරලා තිබෙනවා. මේ වාර්තාව පිහිටුවද්දි තොල් තෙමන්න අවසර නැහැ. මේ විදිහට විනාඩි 3ක් ඇතුළත ඩෝනට් 9ක් ආහාරයට ගන්න එල්ලේ බීස්ට් කියන පුද්ගලයාට පුළුවන් වුණා. අංක 5 අඩුම කාලයකින් මීටර 50ක් අද්දගෙන් ගමන් කිරීම. සමහර ලෝක වාර්තා අතිශයින්ම පුදුමාකාරයි. අපි මේ කතා කරන්න යන්නේ ඒ වගේ පුදුමාකාර ලෝක වාර්තාවක් ගැන. ජර්මනියේ ජීවත් වන මිකෝ හැන්සන් ස්කේටින් ක්‍රීඩාවට බොහෝ සෙයින් ආස කරන පුද්ගලයෙක්. ඔහු මේ ක්‍රීඩාවට කොයිතරම් මාසද කියනවා නම් ඔහුගේ දෑත් වලින් පවා මේ ක්‍රීඩාවේ යෙදෙනවා. ඔහුගේ දක්ෂතාවය පෙන්වන්න ඔහු ලෝක වාර්තාවක් පවා පිහිටෙව්වා. මිකෝ හැන්සන් ඔහුගේ අද්දකෙන් ස්කේටින් සපත්තු පැළඳගෙන මීටර 50ක දුරක් තත්පර 8ක් ඇතුළත ගමන් කළා. මේ වාර්තාව නැරඹීමට ඔහුගේ පවුලේ උදවිය හා මිතුරන් වගේම ගිනස් වාර්තා නිලධාරීන්ද පැමිණිලා හිටියා. ඔහුගේ ප්‍රධානම ආශාව වෙලා තිබුණේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම බවයි ඔහු එහිදී පවසලා තිබුණේ. අංක 4 වැඩිම කාලයක් අයිස් වල සිටීම.
මේකනම් කාලෙන් කාලෙට අලුත් වෙන වார்த்தාවක්. නමුත් 2019 සිදු කළ වார்த்தාව ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. ඔයා කවදා හෝ දවසක අයිස් පිරවු බාල්දියක අත ඔබාගෙන ඉන්න උත්සාහ කරලා තියෙනවද? ඔබ එසේ උත්සාහ කරලා තියෙනවා නම් ඒ කොයිතරම් අපහසු කාර්යයක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ඉන්නේ මුළු ශරීරයම අයිස් වලින් වහගෙන. ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩකයෙක් වන ජෝසප් කෝබල් කියන පුද්ගලයා 2019 අගෝස්තු 10 වෙනිදා අයිස් වල ගිලී සිටීමේ වාර්තාවක් පිහිටෙව්වා. ඔහු මේ සඳහා ඇඳගෙන හිටියේ පිහිනුම් කලිසමක් පමණයි. ඔහුට මේ අයිස් පෙට්ටිය තුල පැය 2යි මිනිත්තු 8යි තත්පර 47ක් ඉන්න පුළුවන් වුණා. කෙසේ වෙතත් 2020 දී මේ වාර්තාව බිඳ හෙළන්න රෝමන් වැන්ඩෙඩෝප් කියන පුද්ගලයාට පුළුවන් වුණා. ඒ පැය 2යි මිනිත්තු 35යි තත්පර 33ක කාලයක් අයිස් මත සිටීමෙන්. අංක 3 ශරීරය මත වැඩිම මීමැස්සන් ප්‍රමාණයක් තබාගෙන සිටීම. මේ වார்த்தාව පිහිටවන්න ගොඩක් අය උත්සාහ කරලා තිබුණා. ශරීරයේ වැඩිම ප්‍රමාණයක් මීමැස්සන් තබාගෙන ඉඳලා ගිනස් වார்த்தා පොතට එකතු වීමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ. දැනට මේ විකාර ලෝක වார்த்தාව පිහිටුවා තිබෙන්නේ රුවන් ලිංගමින් කියන චීන ජාතික පුද්ගලයා. ඔහු කිලෝග්‍රෑම් 63.7ක් බර මීමැස්සන් ශරීරයේ තබාගෙන සිටි අතර මීමැසි රජිනියන් 60ක් ඇතුළුව මීමැස්සන් 6,37,000ක් ඒ අතර හිටියා. මේ වார்த்தාව සිද්ධ වුණේ චීනයේ ජියන්ෂි පළාතේ ඊචෝන් කියන ප්‍රදේශයේ. වார்த்தාව පිහිට වූ රුවන් මේ පිළිබඳව කියා සිටියේ මීමැස්සන් සමග කටයුතු කරද්දී සංසුන්ව ඉන්න ඕනේ කියලා. එහෙම කරේ නැතොත් ඔවුන්ගේ දෂ්ට කිරීමට ලක් වෙලා මිය යන්න පුළුවන්. අංක 2 ඉහළම ස්ථානයකින් නිදහසේ පැනීම. මේ භයානක ක්‍රීඩාව හඳුන්වන්නේ ක්ලිෆ් පැනීම කියලා. මෙය බේස් පැනීම හා සමාන වූවක් වුණත් මෙහිදී පැරෂූටයක් භාවිතා කරන්න බෑ. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් සිද්ධ කරන්නේ ඉහළම ස්ථානයක ඉඳලා ජලය මතට පැනීම. දැනට ලෝකයේ ඉහළම ක්ලිෆ් පැනීම සඳහා ලෝක වාර්තාව හිමි වුණේ ලසෝ ෂෙලර් කියන පුද්ගලයාට. ඔහු මේ සඳහා පැරෂූටයක් හෝ ලණුවක් භාවිතා කරලා තිබුණේ නෑ. ලෙසෝ මේ වார்த்தාව පිහිටුවන්න ස්විට්සර්ලන්තයේ කස්කාටා ඩිල් සල්ටෝ දියඇල්ලේ අඩි 102ක් උසින් ජලයට පැනලා තිබුණා. මේ අතිශයින් භයානක සහ පුදුමාකාර වார்த்தාවක් වන අතර ශෙලගේ වார்த்தාව බිඳින්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ. අංක 1 විශාලතම ෆ්‍රී ෆෝල් ගොඩනැගීම. ස්කයි ඩයිවිං කියලා කියන්නේ පැරෂූටයක් භාවිතා කරන්න කලින් අහස යාත්‍රාවකින් පැනලා නිදහසේ අහසේ පාවෙලා සිටීම. මෙහි තිබෙන ඉවෙන්ට් එකක් තමයි ෆෝමේෂන් ස්කයි ඩයිවිං කියන්නේ. එහිදී බොහෝ ස්කයි ඩයිවිං වරුන් එකිනෙකාගේ අත්පා සමග සම්බන්ධ වෙලා නිදහසේ අහසේ පාවෙලා ඉන්නවා. ස්කයි ඩයිවිං ක්‍රීඩාවේ අරමුණ වෙන්නේ යම්කිසි ජ්‍යාමිතික රටාවක් නිර්මාණය කිරීම. මෙතෙක් පැවති විශාලතම ස්කයි ඩයිවිං මාර්ග වාර්තාව ලෙසින් සැලකෙන ස්කයි ඩයිවර්ස්ලා 400ක් 2006 පෙබරවාරි මාසයේදී ලෝකයේ විශාලතම ෆ්‍රී ෆෝල් ගොඩනැගීම නිර්මාණය කළා. මේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ තායිලන්තයේ. තායිලන්ත රජුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට උපහාර කිරීමක් වශයෙන්ුයි මේ සිද්ධ කරලා තිබුණේ. ඉතින් ඔබට හිතන විදිහට මේ වාර්තා අතරින් භයානකම වාර්තාව මොකක්ද? ඔබට ඒ ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න ආසයි නම් අපේ channel එක subscribe කරන්න. තවත් දවසක අලුත් වීඩියෝවකින් හමු වෙනකන් ඔබ සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා.